ග්‍රාමෙන් පසුව යළිත් තීරණය සමග අපේ තේමාව ජන මාධ්‍ය ජනතාවාදීද කියන කාරණා පළමුවට අදහස් දැක්වීම සිදු වුණා. කාරණා කිහිපයක් මත වුණා. විද්වතුන් තිදෙන ජනමාධ්‍ය ජනතාවාදීද කියන කාරණාවේදී පාර්ශ්ව තුනක් නැත්නම් කෝණ කීපයකින් අදහස් දැක්වීම ඉදිරිපත් කළා. අපි දෙවෙනි අවස්ථාවට යන්නේ ජයන්ත අරුණේ සිරිවර්ධන මහත්මිය වෙත. දැන් පළමුවටදී ඔබ සඳහන් කළා ජනමාධ්‍ය හැසිරෙන්නේ කොහොමද, ජනමාධ්‍යට අවශ්‍ය කරන දේවල් මොනවාද, 19 වෙනි ශතවර්ෂයේ අවසානයේ සහ 20 වෙනි ශතවර්ෂයේ ප්‍රවේශයත් සමග මේවා තාක්ෂණික මේවලම් සමග බද්ධ වීමත් හරහා එය අතීතයේ සහ ගනුදෙනු කිරීමේදී වර්තමානයේ වෙන විට කොයිතරම් දුරට ඒක පැතිර ගොස් තිබෙනවද සහ ඒවා පරිශීලනය කිරීම තුළ ඇති වී තිබෙන හොඳ සහ නරක කාරණා දෙක මොනවද කියන එක. අනිත් දෙදෙනාගේ අදහස් දැක්වීමදී නාල ගුණවර්ධන මහතා සහ ප්‍රදීප් පීරසිංහ මහතා මේවාට වෙලා තියෙන්නේ මොකක්ද සහ විය යුත්තේ කුමක්ද කියන තැනට ඇවිත් නතර වුණා. දැන් ජනතාවාදීද කියන ප්‍රශ්නේදී පිළිතුරු තුනක් හම්බුණානේ. දැන් ඔබ මුලින්ම කිව්වා මේක සැබවින් ඔව් අහන්න දෙයක් නැහැ ජනතාවාදී. නාලක මහත්මයාගේ පැත්තෙන් කිව්වේ ජනතාවාදීද කියන එක නෙමෙයි විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් තැනට පත් වී තිබෙනවාද කියන කාරණාව. ප්‍රදීප් මහතාගේ අදහස් දැක්වීමදී කිව්වේ ඒක අර ප්‍රසිද්ධ ආපන ශාලාවක ආකෘතියක් බවට පත් වෙලා තියෙන්නේ. මොකක්ද කරන්නේ? කරන්න දෙයක් නැහැ. එන දෙයට අවශ්‍ය කාරණා ඊට කරනවා. ඒ තමයි සීමිත පිරිසක් විසින් කියලා. දැන් මේක තවදුරටත් අපි කතා බහ කරොත් ඇයි එහෙම වෙලා තියෙන්නේ? මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්ද? මෙහෙවන්නන්ගේ ප්‍රශ්නයක්ද? නැත්නම් ආචාර ධර්ම වලින් එහාට ගිහිල්ලා තමන් විසින් නිර්මාණය කරගන්න උත්සාහ කරන නැත්නම් ආකර්ෂණය වැඩි කිරීම සඳහා යම් යම් ක්‍රමවේද භාවිතා කිරීමද? මොකද්ද මේකට හේතුව? ඇත්තටම දැන් නාලගුණවර්ධන මහත්මයා කියපු එක අදහසක් තමයි ගෙඩිය පිටින් සම්පූර්ණ වැරද්ද මාධ්‍යයට පවරන්න බැහැයි කියන එක. හරි, ඒක හරි. ඇත්තටම ලෝක ස්වභාව ධර්මයනේ හැම දෙයක්ම වෙනස් වෙනවා. එතකොට ඒක තමයි සත්‍ය. මේ වෙනස් වීම කොයි ආකාරයෙන්ද වෙන්න ඕන කියන එක තමයි බරපතලම ගැටලුව. අද සමාජයේ තියෙන්නේ ඇත්තටම කුළුණු හතරක් උඩ. ගෙදර, පාසල, පූජ්‍ය ස්ථානය සහ මාධ්‍ය. නමුත් මේ අනිත් කුළුණු තුනම ක්‍රමයෙන් කුඩා වෙමින් ගිහිල්ලා අද ජනමාධ්‍ය තමයි හැම දිනාටම ඉස්සරහින් ගින් තියෙන්නේ. ජනමාධ්‍ය කියලා කියන්නේ දැන් අපි කිව්වොත් සමාජ වෙබ්බැඩවිත් ඒවටයි තිනේ සියල්ලම. එතකොට පොඩි කුඩා දරුවෙක් නලවන්නෙත් අද දරු නැලවෙල්ලකින් නෙමෙයිනේ, මොබයිල් එක අතර දීලා. ඉතින් මේ වෙනස් වීම හරිම කටුකයි. නමුත් ඒක තමයි ඇත්ත. කටුකුණත් සත්‍ය ඒකනේ. ළමයෙක් කඩනකොට ඉස්සර අම්මා කෙනෙක් කකුල යටපත්ලා මොබයිල් එකේ කාටුන් එක තමයි වෙඩි තියාගන්න එක තමයි වැඩ කරන්නේ. මං හරියට දැකලා තියෙනවා මාක බඩු ගන්න ගියාම ළමයි එක බඩු ගන්න බැරුණා මොබයිල් එක අතර දෙනවා ළමයා එක සෙල්ලම් කරනවා. ගෙවල් වල වුණත් එහෙමයි. එතකොට තරුණ ළමයි යෝන්‍ය කරන්නේ කම්පියුටර් එකත් එක්ක, මේ ඒකත් එක්ක තමයි හැසිරෙන්නේ. එතකොට පුදුම විකෘතිමය තත්ත්වයක් තමයි, ඒ කියන්නේ ස්වභාවික තත්ත්වෙන් ඉක්මලා ගිය. ඒක හොඳද නරකද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒක අපිට වෙනස් කරන්න බැහැයි කියන එකත් වෙනම ප්‍රශ්නයක්. මේ තත්ත්වය කොච්චර දුරට අද මේ සාර ධර්ම වලට බලපාලා තියෙනවද, යහපැවැත්මට බලපාලා තියෙනවද, රටේ ඉදිරි ගමනට බලපාලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්න කරන්න ඕනේ. මෙන්න මෙතෙන්දි තමයි මේ ජනමාධ්‍ය, ඒ කියන්නේ නූතන ප්‍රධාන ජනමාධ්‍ය ප්‍රවෘත්ති පත්‍ර කලාව, ප්‍රවෘත්ති පත්‍ර සහ රූපවාහිනී මාධ්‍ය ලංකාව වැනි රටකට කොයි විදිහටද භාවිතා කරන්න ඕනේ කියන එක මෙන්න මෙතෙන් තමයි එන්නේ. මේ වෙනස් කිරීම කොච්චර දුරට අපිට උචිත විදිහට අපේ සම්ප්‍රදායට ගැති වෙන්න කියන එක මම කුලාවකවත් අදහන්නේ නැහැ. නමුත් සම්ප්‍රදායත් හදාරන්න නැතුව සම්ප්‍රදාය බිඳින්න බැහැනේ. දැන් ඉස්සර ළමෙක් නලවන්න තොටිල්ල තියලා දරු නැලවිලි ගී කියනකොට, සංදේශ කාව්‍යයක කවියක් කියනකොට, මේ අසුදරාවතේ කවියක් කියනකොට, අද අම්මලා ඒක තියලා මේ හඬ කාපු හින්දි චිත්‍රපටියක් බල බල කකුල හොල්ලනවා ළමයා දාගෙන. එතකොට ළමයා එළියට ගිහින් එක්ක මැරෙනවා. මේ ගංගකට මූදකට ගංගකට ලයලකට වැටලා මේක තමයි අද තත්ත්වය. එතකොට මේවා තව දුරටත් මේ විදිහට යන්න දෙනවද? මේකට මේ ජනමාධ්‍යයට අපි දොස් නොකිය ඉන්නේ කොහොමද? මේ ඇයි මේ අපිට දැනෙන හැඟීම්
පාලනය කිරීමට මෙතුමා කියපු එක හරියට හරි ජනමාධ්‍ය කියන්නේ කර්මාන්තයක් අර සිනමාව වගේ. ඒක බොහොම සාමූහික කර්මාන්තයක්නේ. මේකට මේ කේවල තත්ත්වයන් තියෙන්න බෑ. නමුත් අපි හැමතිස්සෙම කතා කරනවා යම් කිසි මන් දන්නේ පාලනය කියන වචනේ හරිද කියලා ප්‍රමිතියක් ප්‍රමිතීන් යම් කිසි ගොඩනැගෙන්න ඕනේ. එතකොට මේ ප්‍රමිතීන් ගොඩනැගීමේදී කරන්න ඕන දේ තමයි කියලා මට හිතෙනවා. අපිට මෙහෙම දෙයක් තුනනේ රූපවාහිනිය ආපු දවස්වල බලපත්‍රයක් තිබුණානේ රූපවාහිනිය තියෙනවා බලපත්‍රය ගන්න ඕනේ රජෙන්. එතකොට මං වගේ ප්‍රේක්ෂකයට පුළුවන් මේ වගේ මේ වැඩසටහන් ජනතාවට අහිත කරයි කියලා නඩුවක් වුණ කරන්න. මොකද මට අයිතියක් තියෙනවා. අද ඒකත් නැහැ. එතකොට මේක අපි හැමතැනම දැන් ඇත්තම කියනවා නම් ටැක්ස් ගහනවා නේ. හැම එකකටම ටැක්ස් අදිනවා. බද්දක් ගහනවා. ඇයි මේ වගේ දේවල් වලට රජය මේක මං හිතනවා සියුම් විදිහට හිතනවා නම් වඩා යහපත් කියලා ඉතාම නරක දේවල් මාධ්‍ය හරහා එනවා. පුංචි ළමයි කොතෙක් දුරට ඇත්තම දූෂණය කරන තියෙන අපචාරයට ගොදුරු කිරීමක් සමහර මාධ්‍ය වැඩසටහන් වලින් කරන්නේ. මම දන්නවා එකට එල්නාට්‍යයකට දිග්ගටම එක ළමෙක් මේ දිග්ගටම මොබයිල් එක තමයි සෙල්ලම් කරන්නේ. අම්මට තාත්තට අවිනීත විදිහට කතා කරනවා. මේ මම කතා කරලා කිව්වා මේ නමුත් ඒක අන්තිමට වෙනස් වෙනවා කියනවා. ඉතින් අන්තිමට වෙනස් කරාට මාස ගාණක් මේ දර්ශනේ ළමයි දැකලානේ. මංගේ දන්න වැඩිහිටියෝ කීප දෙනෙක් කියලා තමයි ටෙලිනාට බලන්නෙත් නැහැ. මං මෙහෙම කිව්වහම ওই දර්ශන නිසා කියලා. ඉතින් මේවා මේ සාමාන්‍යයෙන් හදන අයින්ට අධ්‍යක්ෂකරුන්ට නිෂ්පාදකරුන්ට රංගපාන අයින්ට මේ යම්කිසි බුද්ධියක් තියෙනවා මේවා කතා කරලා වෙනස් කිරීමට තරම් ශක්තියක් තියෙන ඕනේ. ඇයි මේ අපේ රටේ මේ ශක්තිය මිනිසුන්ට නැත්තේ උගත් මිනිසුන්ට? දැන් අපි හොරකම ගැන කතා කරනවා. මාධ්‍ය ඉතා විශාල ආකර්ෂණීය විදිහට මේ හොරකම ඉදිරිපත් කරනවා. හරි. එතකොට මේ හොරකම ඉදිරිපත් කරාට පස්සේ මේකට දඬුවම ඒ කියන්නේ පසු නිරීක්ෂණය මේක දිගටම කරනවද මාධ්‍ය? එහෙමත් පුවත්පතක කරනවා. ඉතාමත් සමහර පුවත්පතල කරනවා. නමුත් මං හිතන්නේ කවදාවත් මේ සමහර තන්හි දකිනවා. නමුත් වැඩි වශයෙන් තියෙන්නේ ඒක උණු කැවුමක් වගේ එහෙම ප්‍රදානය කළා. ඊට පස්සේ මාසයක් විතර යනකොට ඒක නිවෙන්න ආරිනවා. එහෙනම් අමතක වෙන්න හැර අවශ්‍ය නම් යටගැසීමක් සිද්ධ වෙනවද සිදු කරනවද මට තේරෙන්නේ නැහැ. එතකොට මෙතුමා කිව්වා වගේ ජනතාව මේ මාධ්‍ය කරෙහි විශ්වාසය කැඩිලා තියෙන්නේ. එතකොට යම් යම් දේවල් වල විශ්වාසයේ ගැළවීම තමයි ඕනම දෙයක බරපතල විදිහට විනාශ වෙන මුල. පවුල කුටුම්භයක් ගත්තත් එහෙමනේ අනු කෙරේ විශ්වාසය නැතිවීම තමයි අවුලකට මුල. එතකොට මේ විශ්වාසය ඇති කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ? මිනිසුන්ට ආදරේ බව, මිනිසුන් ගැන සත්‍ය ප්‍රකාශ කරන බව අපි පෙන්වන්න ඕනේ. ඇත්තම සත්‍යයනේ ප්‍රකාශ වෙන්න ඕනේ. නමුත් අපි හැමතිස්සෙම හිතන්නේ ඒ මාධ්‍යයේ යම්කිසි චිත්‍රයක් අපිට තියෙනවා. ඒ චිත්‍රයනේ අපිට එළියට එන්නේ. පොදු ප්‍රශ්නයක් විදිහට දැන් ඔබතුමිය කියනවා මාධ්‍යයේදී මිනිසුන්ට අවශ්‍ය දේ සිදු වෙනවාද නැත්නම් මාධ්‍ය විසින් කුමක් කළ යුතුද කියන කාරණා දැන් අපි කියමු එකම ප්‍රවෘත්තියක් කියන දවසේ සිදුවන එකම ප්‍රවෘත්තියක් කියලා එක උද්ඝෝෂණයක් ඒවා දේශපාලන රැස්වීමක් ඒවා නැත්නම් විවෘත කිරීමක් මොකක් හෝ අදාළ කාරණා මාධ්‍ය ආයතන පහක් ගත්තොත් එකම කාරණාව එකම ප්‍රාදේශීය මාධ්‍යවේදී විසින් එවන එකම කැමරා කෝණයක ඒක ඉදිරිපත් කිරීමේදී විදි පහකට සිද්ධ වෙනවනේ වෙනසක් තියෙනවා. එතෙන්දි සමහරලාට ඔය කියන කාරණාව සිද්ධ වෙන්නේ සැබවින්ම අර වාර්තා කළ මාධ්‍යවේදියාගෙන්ද? එහෙම නැත්නම් ඒ ලියු සංස්කාරකවරයාගෙන් හෝ සහාය සංස්කාරකවරයාගෙන්ද? එහෙම නැත්නම් අවසන් තීරණයටපත් වෙච්චි ප්‍රධානියාගෙන්ද? එතන යම් වෙනසක් සිදු වෙනවා. ඉතින් ඔය කියන පසුපසට ගලා යමේ අනිකුත් ඔය සාමූහික වගකීමෙන් අනිත් පුරුක් වලට ඒ දේ හරියට කරන්න පුළුවන් වරද එක තැනක සිදුවන්නට බැයිද? ඔතනදී ඔය වරදක් වෙනවා නම් ඔව් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒක වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් සමහර මාධ්‍යවේදීන් අතර මම දැකලා තියෙන ඔබ වෙන තරණ මාධ්‍යවේදී මම දන්නවා මම කියන්න හරිය නැහැ. නමුත් ඒගොල්ලෝ ඒක નિවර්ධි කරනවා. මේක මෙහෙම එවල තුනට මෙහෙමත් වෙන්න පුළුවන්. මෙහෙමත් වෙන්න පුළුවන් සාධාරණීකරණය ඒ කියන්නේ ඒක විවේචනාත්මක සමාජීය ඉදිරිපත් කරනවා.
එතකොට යම්කිසි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් යම්කිසි තොරතුරක් කියවන එක යාගේ පෞද්ගලික අදහස තුල රැඳිලා හිටලා කොටු වෙලා කෙරෙනවා නම් ඒ කොටුවෙන් එළියට යන්න අර මාධ්‍යවේදියාට උදව් කරන්න පුළුවන්. එහෙම කරන අවස්ථාවන් සමාජ ආර්ථික දේශපාලන බලපෑමකුත් ඕවට නැති වෙන බැරිද? අනිවාර්යෙන් තියෙන පුළුවන්. අනිවාර්යෙන් තියෙන පුළුවන්. මම කියන්නේ දේශපාලන බලපෑමක් දැන් නැත්තේ කොයිද? අපි දැන් අපි කිව්වොත් ඒවට මිදෙන්න අපිට ශක්තිය තියෙන්න ඕනි. ඒක තමයි අපි ජනතාවාදී නම් ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා නම් අපි ඒක කරන්න ඕනි. ඇත්තටම දේශපාලනඥයෙක් හෝ නිලධාරියෙක් හෝ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් හෝ ජනතාවාදී නම් ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන තියෙනවා නම් ජනතාවගේ බදු වලින් වැටුප් ගන්නවා නම් විශේෂයෙන් අයිතියක් තියෙනවා මේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න. ඒගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ ජනතාවට පරිබාහිර වන්නා වූ දේවල් තොරතුරු විකාශනය කරන්න හෝ ආරංචි දීම. උදාහරණයකට කියනවා නම් අපි ඇත්තම ජාතිවාදී පිළිකුල් කරනවානේ. අපිට හැම කෙනෙකුටම ජාතියක් ආගමක් තියෙනවා. නමුත් ඒගෙන් මත් වෙලා යම් කිසි ප්‍රශ්නයක් ඇති කරන්න කිසියම් කෙනෙක් වෙහෙසෙනවා නම් ඒ මානව හිතවාදීත්වයෙන් තොර වෙනවා නම් මේ වගේ බහුවාර්ගික බහුවාගමික රටක ඒ යහපැවැත්මට කොච්චර හානි කරද කොච්චර අපරාධයක්ද මේ කරන්නේ කියන එක තමුගේ හෘද සාක්ෂියට ප්‍රශ්න කරන්න ඕනේ. කොච්චර මාධ්‍ය හිමිකරුවන් මොන අතකින් කිව්වත් එතෙන්දී අපිට කොන්දක් කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕන කියන එකයි මම නම් හිතන්නේ මාධ්‍යක සහ මාධ්‍යකරුවාගේ වගකීමත් ඒකයි. එතකොට අහන් අනිත් එක තමයි ග්‍රාහකයා. මෙතුම කිව්වාගේ ඉතාම වැදගත්. ග්‍රාහකයා අද ඡන්ද බලයේ තියුණාට ඡන්ද ඒක පාවිච්චි කරන්නේ තේරුමක් ඇතුවද කියන එක තමයි ප්‍රශ්නේ. මේ නමුත් අවුරුදු 18 වැඩි හැම කෙනෙකුටම අපේ රටේ ඡන්ද බලය හිමුණා අනිත් රටවලටත් කලින්. එතකොට මේ ඡන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා නම් ඔහුට තියෙන්න ඕනේ යම්කිසි බුද්ධියක් මේ දේ කියන දේ හරිද? මේ දේශපාලනඥයා කියන දේ හරිද? මේ ගණන් හිලව් හරිද? මේ දත්ත හරිද? මේ සංවර්ධනයේ මේ විනාශකාරී තත්ත්වයක ගොඩනැගිලා තියෙන කියන එක හරිද? රටේ මොනවද සිද්ධ වෙන්නේ? මේ මිනිස්සු පෙළපාලි යනවා හැමදාම උදේ හවස මේ මේ පෙළපාලි යනවා පිකට් කරනවා. මේ කිරීම හරිද? මේ මේ කළා තමුන්ගෙන් ප්‍රශ්න කිරීමට නුවණක් ලබා දීම තමයි ජනමාධ්‍යෙන් කරන්න ඕනේ. මේ ඥානණය කිරීම පාසලෙන් විතරක් කරන්න බෑ. ඇත්තටම ඒක අපි හොඳටම දන්නවනේ. එතකොට මේ පාසල ගාවට තියෙන ආයතනයේ මාධ්‍ය ආයතන මාධ්‍යකරුවාගේ සහ මාධ්‍ය ආයතනවල වගකීම තමයි මේ ඥානණය කිරීම. එතකොට මේ ඥානණය කිරීම කොච්චර පසුබැසලා තියෙනවද කියනවනම් ඇත්තටම අද මේ මොනවටද අපි එළියට බහින්න නැත්තේ? අද ඉස්සර ගුරුවරයෙකුට මොන හරි කරාම මේ මාරු කරාම ඒ ගුරුවරයාට සමු දීලා සුබපතලා හැම අද ළමයි හිතන් එළියට බස්සනවනේ. මේ ඒක හරි හෝ වැරදි හෝ වේවා මේක ඉතාම නරක ආදර්ශයන්නේ. දැන් හැම එකටම පාරවල් වල බ්ලොක් කරගෙන පෙළපාලි යන තත්ත්වයන් දකිනකොට මේ රටට විදේශිකයෙයිද ආයෝජකයෙයිද ඉතින් මේ රටට ආදරයක් තියෙනවා නම් මේවා පුළුල් විදිහට හිතා බලන්න ඕනේ කාරණා. මේක ජනමාධ්‍යයේ සම්පූර්ණ වගකීම අනිත් එක ග්‍රාහකයාගේත් වගකීම තමයි මේවාව මේවට සාධාරණ මනසකින් කන් දීමකින් එකයි මම නම් හිතන්නේ. හොඳයි බොහොම ස්තුතියි. අපි නාලක ගුණවර්ධන මහතාට යොමු දෙවෙනි අවස්ථාවේ. දැන් එතුමිය සාධනීය කාරණා කිහිපයකට මතු කළා. කියන්නේ ප්‍රේක්ෂකයා ශ්‍රාවකයා පාඨකයාත් සිතා බලා මේ කියන දේ හරිද, මේක ඇත්තමද, මේ උණු දෙයමද, එහෙම පැත්තෙන් හිතන්නත් අවශ්‍යයි. ඒතකොට මාධ්‍යකරණය පැත්තෙන් ගත්තට පස්සේ මාධ්‍ය වේදින පුවත්පත් වලට ලියන අය වේවා, ප්‍රවෘත්ති කරන ජනමාධ්‍ය ගුවන් විදුලි රූපවාහිනිය මාධ්‍ය වේවා, වෙබ් අඩ වේවා, මේ ඕනිම එක, ඒ අයත් හරිදේම කරනවාද කියන ප්‍රශ්න කීපය එතුමිය මතු කරන්නේ. දැන් ඔබතුමන් කිව්ව අර විශ්වාසය කියන කතාවම හිතන්නේ මේ මුළු සාකච්ඡා පුරාම සාකච්ඡාට භාජනය කළ යුතුයි. මොකද විශ්වාසය කැඩුණු ඕනෑම තැනක ඔය කියන පරාජයන්, පසුතැවීම්, වේදනාවන් ඔය සියල්ලම මතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ කියන විදිහට මේ යන්නේ අපි පසුබැස්මක් මේ ඇවිල්ලා තියෙන්නේ. කියන අපි ඉස්සරහට යන්න ඕනි කාලේ පිටිපස්සට ඇදගෙන යamak මේ සිද්ධ වෙන්නේ මේ මේ කියන කාරණා ටික සමාජගත වෙනවනේ. එතකොට ඔබතුමා මාධ්‍ය කරලා දැන් ඔබතුමා කියන්නේ මාධ්‍ය කරලා ටිකක් ඈත් වෙලා මාධ්‍ය පරීක්ෂාවට ලක් කරන පුද්ගලෙක් බවට පත් වෙලා ඉන්න වෙලාවේ කියලා. අර ඇති වෙන ගැටලුව තමයි දැන් මේ ඇයි මාධ්‍යට එහෙම උනේ? මාධ්‍ය පටන් ගත්තේ එහෙම නෙමෙයිනේ. අද පටන් ගත්තේ මෙහෙම නෙමෙයි. අර එකිනෙකට පරයා යාමට දරන උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට අර හොඳ සාරවත් දෙයට වඩා
අසාර්ථක දෙයක් එළියට එනවාද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඔව්, විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය පැත්තෙන් ගත්තොත් අර දැඩි තරංගකාරීත්වය මේකට හේතු වෙලා තියෙනවා කියලා අපිට පිළිගන්න වෙනවා. විද්‍යුත් දැන් කියන්නේ රේඩියෝ සහ ටෙලිවිෂන් ආයතන නැත්තම් නාලිකා අතර මේ රේටින්ග්ස් වලට නැත්තම් මේ ශ්‍රේණිගත කිරීම තමන්ගේ ස්ථානයේ වැඩිම ජනප්‍රිය නාලිකාවකමක්ද වැඩිම ජනප්‍රිය ටයිම් බෙල්ට් එකකමක්ද ආදී වශයෙන් ඒක යම් කිසි ක්‍රමවේදයකට ඒක ගණන් බලනවා. එතකොට ඒකේ අනිත් සියලු දෙනා පරයා ඉදිරියට ඒමට කුමන හෝ ආකාරයේ වැඩසටහන් ආකෘතීන් හඹා යන ප්‍රවණතාවයක් තියෙනවා. ඒක ඇත්ත. ඒක ඒ තරම්ම ඍජුවම බලපාන්නේ ප්‍රවෘත්ති පත්‍රවලට. ප්‍රවෘත්ති පත්‍ර අතර යම් කිසි තරඟයක් තිබුණට ඕනවුන්ට ආවේනික වූ අනන්‍යතාවයකුත් ප්‍රවෘත්ති පත්‍ර පවත්වා ගන්නවා බොහෝ දුරට. නමුත් මේ විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ඔබ කියන කතාව හරියටම හරි. විද්‍යුත් මාධ්‍ය රේඩියෝ ටෙලිවිෂන් වලට අද වෙලා තියෙන්නේ අපේ මේ බොහෝ නාලිකාර ප්‍රදීප් කිව්වා වගේ අපි ටෙලිවිෂන් ගත්තොත් ලෝගෝස් ටික ස්ටේෂන් ලෝගෝස් ටික අයින් කළා ප්‍රේක්ෂකයෙකුට පෙන්වුවොත් මෙන්න ලංකාවේ නාලිකා ටික කියලා මේ එකිනෙක වෙන් කළා හඳුනා ගන්නත් බැරි තරමට අද ඒකාකාරී අන්තර්ගතයන් අපිට ඉදිරිපත් කරන ස්වරූපයක් පේනවා. ඉඳහිත ඒකෙන් වෙනස් වෙන එක ඇත්ත. නමුත් ඒ විවිධත්වය තිබිය යුතු විචිත්‍රත්වය විවිධත්වය ඇති තරම් අද මාධ්‍යවල නැහැ. ඒ නිසා නාලිකා සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. FM නාලිකා ලංකාවේ දැන් 50කට වැඩිය තියෙනවා. ටෙලිවිෂන් නාලිකා ඇන්ටෙනාවකින් හසු කරගන්න පුළුවන් ඒවා 17ක් 18ක් තියෙනවා බස්නාහිර පළාතේ නම්. නමුත් අන්තිමේ බලාගෙන ගියාම සමහර වෙලාවට අහන්න පුළුවන් හොඳට බලන්න පුළුවන් එකම අන්තර්ගතයක්වත් සමහර වෙලාවට ඔය නාලිකා ගොන්නම පරීක්ෂා කරගෙන ගියත් සමහර වෙලාවට අහුවෙන්නේ නැහැ. ඉතින් මේක මේක ප්‍රශ්නයක්. ඒ වගේම ප්‍රවෘත්ති ගැන මේ මම පොඩ්ඩක් අවධානය යොමු කරන්න කැමතියි. අර ඔබ කලින් කියාපු දේ ආයතන පහකින් එකම සිදුවීම විවිධාකාරයෙන් විග්‍රහ කරනවා කියලා. මම ඒකේ වැරද්දක් නම් දකින්නේ නැහැ. ඇත්තටම මාධ්‍ය බහුවිධ මාධ්‍ය ආයතන තියෙනවා නම් ඒක තමන්ගේ වැටහෙන හැටියට නැත්නම් තමන් කැමති විදිහට විග්‍රහ කිරීමේ අභිමතය මාධ්‍යකරුවන්ට තියෙනවා. එකම සිදුවීම සිදුවීමේ කරුණු ෆැක්ට්ස් ටික ඒ ආකාරයෙන් වාර්තා විය යුතුයි. සිදුව කන්ටෙන්ට් එකට හානි කියන අන්තර්ගතයට හානියක් සිද්ධ වෙනවා. අන්තර්ගතය ඒ කියන්නේ අර දැන් ඉංග්‍රීසියෙන් කියනවා ෆැක්ට්ස් ආ සේක්‍රඩ් කමෙන්ට් ඉස් ෆ්‍රී. සිදුවූ දේ මේ කරුණු ටික ඒ ආකාරයෙන් කියලා මේකට පසුබිම් අර්ථකථන විග්‍රහ දීම එක එක මාධ්‍යකරුවා මාධ්‍ය ආයතනවලට තමන්ට අභිමතය ඇතුව කරන්නට හැකි විය යුතුයි. ඒක මාධ්‍ය නිදහසේම ප්‍රකාශන නිදහසේම එක මේ කොටසක්. මෙතුමිය කියපු මේ බොහෝ දේවල් වලට මම එකඟයි. මාධ්‍යවලට ප්‍රමිතියක් අවශ්‍යයි. කොහොමද මේ ප්‍රමිතිකරණය මතු කරගන්නේ? තරඟකාරී මාධ්‍ය වෙළඳපොළක අපි කොහොමද ප්‍රමිතිකරණයක් වඩා හොඳ නිමාවකින් යුක්ත වඩා හරවත් අන්තර්ගතයක් කොහොමද පාඨකයන්ට ග්‍රාහකයන්ට ලබා දෙන්නේ? මේකනේ තියෙන ලොකුම මේ අභියෝගය. ඒක දෙපැත්තකින් කරන්න පුළුවන්. එකක් තමයි ග්‍රාහකයන්ගේ පැත්තෙන් අපටත් යම්කිසි ආකාරයකින් ඩිමාන්ඩ් සයිඩ් එක මේක ඉල්ලා සිටීම නැත්නම් ඉල්ලුම් පැත්තෙන් අපට අනිසි අහිතකර හරසුන් මාධ්‍ය අන්තර්ගතය අපට පුළුවනි නොතකා හරින්න නොබලා සිටින්න. එතකොට රේටින්ග් සිබේම වැටෙනවා. يعني යම් ප්‍රතික්ෂේප යම් කිසි ආකාරයකින් සාමූහික ප්‍රතික්ෂේප කිරීමක් කරන්න ඕන. ඊළඟට හොඳ දේ දැක්කම මොන නාලිකාවෙන් මොන ආයතනයෙන් හොඳ දෙයක් කළත් ඒ හොඳ දේ මීට වඩා මං හිතන්නේ අගය කරන්න, ඒ අගය කිරීම වඩා ඇහෙන දැනෙන විදිහට කරන්නත් ඕනේ. ඉතින් එතකොට ප්‍රේක්ෂකයන්ට ග්‍රාහකයන්ට වගකීමක් තියෙනවා. ඊළඟට මාධ්‍ය පුහුණුකරුවන් මාධ්‍ය පර්යේෂකයන් මාධ්‍ය ගුරුවරුන් දැන් ප්‍රදීප් වගේ අයට ලොකු වගකීමක් තියෙනවා. මාධ්‍ය කෙරෙහි විචාරශීලීව බලන්න, මාධ්‍යවල අන්තර්ගතය මේ විශ්ලේෂණය කරන්න, ඊළඟ පරපුරේ මාධ්‍යකරුවන්ට වඩා හොඳ ප්‍රමිතියෙන් යුක්ත මාධ්‍ය අන්තර්ගතය නිපදවන ශිල්පක්‍රම සහ ආචාර ධර්ම කියා දෙන්න ලොකු වගකීමක් තියෙනවා. ඒකත් අද ඇති තරම් සිද්ධ වෙන්නේ නැහැ. මීඩියා ස්කූල්ස් කියලා තැන් තැන්වල බොහෝ ආකාරයෙන් දැන් තියෙනවා. පෞද්ගලික පාසල් විශ්වවිද්‍යාල පීඨ කිහිපයකම මාධ්‍යවේදය නැත්නම් ජන සම්නිවේදනය ඉගැන්වෙනවා. නමුත් අන්තිමේදී
අපේ මාධ්‍ය කර්මාන්තය තාමත් සූදානම් නැහැ එහෙම වඩා ඒ පිළිබඳව උගත් යම්කිසි ශික්ෂණයකින් යම්කිසි පුහුණුවකින් එන පිරිස බාරගන්න. කර්මාන්තයේ විශාල තියෙන අර්බුද. ඒ කියන්නේ ඇතිතරම් වැටුප් ගෙවන්නේ නැහැ. බොහෝම අවම වැටුප් වලට තමයි මාධ්‍යවේදීන් බඳවාගෙන ඔවුන් රඳවාගෙන සිටින්නේ. ඊළඟට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ඉතාම අඩු කනගාටුදායක කියන්න ලැජ්ජා වෙන තරමේ සුළු ගෙවීම් කරලා තමයි ඔවුන්ගෙන් වැඩගන්නේ. ඇත්තටම ඔවුන් මේ අමුද්‍රව්‍ය කොළඹ සහ මේ අගනුවර තදාසන්න මාධ්‍ය ආයතන වලට අමුද්‍රව්‍ය සපයන මේ පිරිසක් හැටියට පමණයි බොහෝ මාධ්‍ය ආයතන සලකන්නේ. ඉතින් මේ වගේ මේ කර්මාන්තේ නොයෙක් නොයෙක් විෂමතා තියෙනවා. ඒ විෂමතා විසඳාගන්නේ නැතුව අන්තර්ගතය එකපාරට දියුණු කරන්න අමාරුයි. ඉතින් මේක කැකෑරෙන එක වටයක් තමයි මේ ඇතිතරම් අරමුදල් නැහැ, ඇතිතරම් අනුග්‍රාහකයන් සහ දැන්වීම් කරුවන්ගෙන් ඇතිතරම් ආදායම එන්නේ නැහැ කියන එක. ඒක මම නම් පිළිගන්නේ නැහැ. මොකද විශේෂයෙන්ම ටෙලිවිෂන් කර්මාන්තය දිහා බැලුවොත් විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වෙනවා ඔවුන් කර්මාන්තය තුළ. හැබැයි යා යුතු තැනට ඒ ශිල්පීන්ට ඒ මාධ්‍යවේදීන්ට අවශ්‍ය විදිහට ගෙවීම් සහ ප්‍රතිපාදන නොලැබීමේ ආදීනව තමයි අපි දකින්නේ මේ අන්තර්ගතයේ හරසුන් බව හරහා. ඒ කියන්නේ සතුටටපත් නොවේ, කියන්නේ වෘත්තියේ තෘප්තියටපත් වීමට තියෙන ඉඩකඩ ඇහිරියාම කියලා බුදුමං කියන්නේ. එහෙම වෙනවා. ඊළඟට තව ඉතා වැදගත් දෙයක් තියෙනවා, මේ කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය කියන එක. ඒකත් බොහෝ ආයතනවල නැහැ. ඒක මේ රාජ්‍ය මාධ්‍යවල පවතින රජයට පක්ෂග්‍රාහීව වාර්තාකරණය කරන අතර පෞද්ගලික ආයතනවල ඒ හිමිකරුවන්ගේ තමන් කැමති දේශපාලන පක්ෂ හෝ දේශපාලන චරිතවලට පක්ෂග්‍රාහී විදිහට විශේෂයෙන්ම පුවත් ආවරණය සකස් වෙනවා කියන එක අපි බොහෝ වෙලාවට දකින දෙයක්. දැන් මේක වෙනුවට පරමාදර්ශය වන්නේ මොන හිමිකරුවෙක් හිටියත්, ඒක රජය වෙන්න පුළුවනි, සමාගමක් වෙන්න පුළුවනි, නැත්නම් මේ මාධ්‍යවේදීන්ගේ සමපකාරයක් වෙන්න පුළුවනි, කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය එඩිටෝරියල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන එක තියෙනවා නම් ප්‍රවෘත්ති වඩා සමබර වෙනවා. ප්‍රවෘත්ති අන්තවාදී නොවී යම්කිසි ආකාරයකින් ප්‍රමිතියකින් පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අය මේ කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය කියන මේ සංකල්පය ලංකාවේ ස්ථාපිත කරන්නත් උත්සාහ ගන්න ඕනේ. ඒක තාම කිසිම ආයතනයක නීතිමය වශයෙන් නැත්නම් සිද්ධාන්තමය වශයෙන් තහවුරු කරගෙන නැහැ අපි. ඒක ඉතා වැදගත් සාර ධර්මයක්. ඔබ කියන අර සරලව භාවිත වෙන වචනෙන් ගත්තොත් මේ එකක් කඩේ කෙනෙක් වෙනින් කඩේ යනවා කියන වචන ඔබ නොකියා කියන්නේ වෙන ක්‍රම විදියකට. ඒ කියන්නේ රජයට හෝ නැත්නම් ව්‍යාපාරික ආයතනවලට හෝ දේශපාලන පක්ෂවලට කඩේ නොයා ජනතාව වෙනුවෙන් සහ සත්‍යය වෙනුවෙන් කඩේ යන්න පුළුවන් නම් ඒක තමයි කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය වෙන්නේ. ඔබ කියන්නේ පෞද්ගලිකද රාජ්‍යද කියන එක නෙමෙයි, හැමෝම අඩු වැඩි වශයෙන් එකටද සිද්ධ කරනවා කියන්නේ. අපිට දැන් පෙනෙන මාධ්‍යකරණයේදී හැමෝටම ගන්න පැත්තක් තියෙනවා. ඒ පැත්ත සමහර වෙලාවට ඔවුන් සියුම් ලෙස ගන්නවා, සමහර වෙලාවට බොහොම ක්‍රෝඩ් විදිහට බොහොම විවෘතව ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ ක්‍රමෙන් ඔබට යන නම් අපි අපිට යන්නට නොහැකියාවක් නැතුව නෙමෙයි, ඒ පිළිබඳව සිතන්නේ නැතුව හෝ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න නැතුව හෝ නැත්නම් ඒක නොසලකා හැරීමක් නෙ සිද්ධ වෙලා තිබෙන්නේ. ඔබතුමාගේ පාර්ශවයෙන් ගත්තොත් ඔබේ අත්දැකීම්, ඔබ දැනටත් කරගෙන යන දේවල් සමේ මේ සියලු කාරණත් එක ගත්තොත් ඇත්තටම ජනතාවාදී මාධ්‍යකරණයක නියැලෙන්න අපි මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? ඒකට දිග උත්තරයක් දෙන්න පුළුවන්. නම් කෙටි උත්තරේ තමයි මං හිතන්නේ ඔබට වෙලාවක් ගන්න පිළිතුරක් දෙන්න. මාධ්‍ය හැටියට, මාධ්‍ය කරුවන් හැටියට, මාධ්‍ය වේදීන් හැටියට සත්‍ය ගරුක විය යුතුයි. වැල යන අතට මැස්ස ගහන ජනප්‍රිය සංකල්පවලට හැමතිස්සෙම නතුවන මාධ්‍ය කලාවක් අපට වැඩක් නෑ. අපට ඕනේ දත්ත මත පදනම් වෙලා තුලනාත්මකව ඒ දත්ත විග්‍රහ කරලා කාලීන ප්‍රශ්න ගැන සංවේදී වෙලා කරන මාධ්‍යකරණය. මම උදාහරණකින් දෙකකින් මේක මේ පැහැදිලි කරන්නද. දැන් අපේ ලංකාවේ මේ ගිය අවුරුද්දේ මාධ්‍ය ගණනාවක් එක්තරා පුවත්පත් සාකච්ඡාවක් වාර්තා කළා. ඒකට ආපු දේශපාලන විද්‍යාව පිළිබඳ නමගිය මහාචාර්යවරයෙක් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළයි කියලා. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 94 දෙනෙකුට අඩු තරමින් අපොස සාමාන්‍ය පෙළ පවා ඔවුන් සමත් වී නැත කියලා මේ මහාචාර්යවරයා කිව්වයි කියලා මාධ්‍ය ආයතන රාශියක්
ඒක එහෙම්මම වාර්තා කළා මායේ මහාචාර්යවරයාගේ නමත් සමග. දැන් එතන ඒ පුවත්පත් සාකච්ඡාවේ හිටපු කිසිම මාධ්‍යවේදියෙක් ඒ මහාචාර්යතුමාගෙන් අහලා නැහැ මේ ඔබතුමා කොහොමද මේක දන්නේ මේක 94 වෙන්නේ කොහොමද ඊට අඩු හෝ වැඩි නොවන බව ඔබ කොහොමද තහවුරු කරගත්තේ නිශ්චිත ඉලක්කමක් පදනම මොකද්ද කියලා අහලා නැහැ. ඉතින් මේක දවස් කීපයක් ගියාම මේක හැමෝම කතා වෙනවා. දැන් මේක දැන් හැමෝම නිකන් මේක මේ ෆැක්ට් එකක් හැටියට නැත්නම් පිළිගත් සත්‍යයක් හැටියට කතා වෙනවා. මොකද මේක අර රටේත් යම් කිසි ආකාරයක පිළිගැනීමක් තියෙනවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බොහෝ දෙනාගේ අධ්‍යාපන මට්ටම පහළයි කියලා. ඉතින් ඒ අර ජනප්‍රිය මතයටත් අනුගත වෙන්න මේ ප්‍රකාශය මේ හොඳට ගැලපෙනවා. ඉතින් හැබැයි මේ ගැන සැක පහල කරපු එක ඉංග්‍රීසි පත්තරයක වැඩ කරන මාධ්‍යවේදිනියක් ඇය මේ මහාචාර්යවරයාට දුරකථන ඇමතුමක් දෙනවා. දීලා අහනවා මහාචාර්යතුමා දැන් ඔබතුමා මේ කියපු එක හැමතැනම දැන් දිගට හරහාට වාර්තා වෙනවා. ඔබතුමා මේ කොහොමද දන්නේ කියලා. එතකොට දැන් මේ මහාචාර්යවරයා කියනවා මම මේක මූලාශ්‍රවලට ගිහිල්ලා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හොයා බැලුවේ නෑ. මමත් මේක කොහේ හරි පත්තරයක කියෙව්වයි කියලා. එතකොට මාධ්‍යවේදිනිය අහනවා දැන් ඔබතුමාට මතකද මේ පත්තරේ මොකද්ද කියලා. අනේ දරුවා දැන් මට මේ පත්තරේ මතකත් නැහැ කියලා එතකොට මේ මහාචාර්යවරයා මේ මාධ්‍යවේදිනියට කියනවා. ඉතින් මේ මාධ්‍යවේදිනිය මේක ඇගේ පත්තරේ වාර්තා කරන්න මේ සමහර විට බැරි වුණ නිසාද කොහෙද Facebook එකේ ඇය තමන්ගේ Facebook ගිණුමේ මේ අත්දැකීම ෂෙයා කරගන්නවා. ඉතින් බලන්න දැන් මහාචාර්යවරයෙක් වෙලත් මේ පුද්ගලයා පත්තරේක කොහෙන් හරි ගිය පත්තරේ නමවත් මතක නැති මූලාශ්‍රයක් පදනම් කරගෙන ප්‍රසිද්ධ මේ පුවත්පත් සාකච්ඡාවක මෙහෙම ප්‍රකාශයක් කරනවා. මේක එතකොට අන්තිමේ මේ දැන් මේ සමාන්තර ප්‍රකාශයක් හොයාගෙන හොයාගෙන යද්දි මට හම්බුණා මේ මේ වෙබ් එකේ පහුගිය පාර්ලිමේන්තුව ඒ කියන්නේ 2010 සිට 2015 දක්වා තිබුණු කලින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඒ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්ම 2014දී කළ ප්‍රකාශයක් නම් පාර්ලිමේන්තු සභාගැබ තුලදීම වාර්තා වෙලා තිබුණා. නමුත් මේ 94 සංඛ්‍යාව නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් දැන් මේ වගේ දේවල් සමාජගත වෙනවා හිතන්නේ බලන්නතෝ අවිචාරශීලීව මේවා යනවා. තව උදාහරණයක් මම කියනවා නම් මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය කියලා එකක් තියෙනවා ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් කියලා ඒක නුවර නෙදර්ලන්තේ. දැන් මේ යුද අපරාධ පිළිබඳව යම් යම් රටවල චෝදනා ලැබන අය මේ අපරාධ අධිකරණයේ තමයි මේ මේ අවසානයේදී ඔවුන් ඒහි විනිශ්චයට භාජනය වෙනවා. දැන් මේ ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරවලදී සිදු වූ සිදුවීම් අරබයා මේ ලංකාවේත් මේ අදාළ පුද්ගලයන් හමුදා සහ දේශපාලන චරිත මේ අධිකරණයට ගෙන යන්නට පුළුවන්ද බැරිද කියන එක ගැන ලොකු සංවාදයක් අපි දන්නවා මේ ලංකාවේ සිද්ධ වුණා. දැන් ලංකාව මේ අධිකරණය පිහිටවපු රෝම සම්මුතියට අත්සන්කර නැති නිසා එහෙම ගෙන යන්නට බැහැ. ඒක පැහැදිලිව අපේ දේශපාලන නායකයන් නැවත නැවතත් කියලා තියෙනවා. නමුත් ඔය රෝම ඔය හේග්නුවර තියෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනා මේ සනාතවන අයව මරණීය දණ්ඩනයට නියම කරනවා විදුලි පුටුවක් තියෙනවා කියලා මාධ්‍ය විසින් නැවත නැවත ලංකාවේ ජනමතයක් හදලා තියෙනවා. දැන් මම මේක හොයාගෙන ගියා මේක ඇත්ත නැත්ත මොකද්ද කියලා. ඇත්තටම මම වතාවක් මීට අවුරුදු කීපයකට කලින් හේග්නුවරට ගිය අවස්ථාවක ඒ අධිකරණයේ කාර්යාලයටම ගිහිල්ලා අහලා බැලුවා. විදුලි පුටුවක් නැහැ. මරණීය දණ්ඩනය දෙන්නෙත් නැහැ. මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ දිය හැකි උපරිම දඬනය තමයි ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට නියම කිරීම. චෝදනා සියල්ල සැක රහිතව සනාත වන අයට. නමුත් අපේ මාධ්‍ය සහ අපේ සමහර දේශපාලන නායකයෝ මේ විදුලි පුටුවකට යනවා හෝ එයින් බේරා ගන්නවා කියලා මේ ජනප්‍රිය මේ දේශපාලන මතවාදයක් හදාගෙන ඉන්නවා. මේක මාධ්‍ය විසින් ඇති කළා මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කරපු මිත්‍යාවක් මුලාවන සංකල්පයක්. ඉතින් මේ වගේ දේවල් මාධ්‍ය දැන දැනම දැන් මම මේ කතාව ඇවිල්ලා ලංකාවේ මාධ්‍යවේදීන් සමූහයකට කිව්වා අනේ ඇත්තටම හේග්නුවර මේ විදුලි පුටුවක් තියා මරණීය දඬුවමක් දෙන්නේ නැහැ නේ කියලා.
එතකොට ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් නායක කියනවා හරි නාලක අපිත් ඒක දන්නවා. හැබැයි ඉතින් විදුලි පුටුව කිව්වම තමයි නැගලා යන්නේ. ඔන්න බලන්න දැන් මේ මාධ්‍යවලට අවශ්‍ය සත්‍යවාදී වීම නෙමෙයි ආවේගශීලීව සිරස්තල නිර්මාණය කරන නැගලා යනවායි කියලා ඔහුගේම වචනවලින් කියන මෙන්න මේ වගේ විකෘතීන් සත්‍ය වෙනුවට විකෘතිය පෙරට කරගත්ත මාධ්‍යකරණයක අද අපි ඉන්නේ. ඉතින් අපි කොහොමද මේ තැනින් ගැලවිලා ඉස්සරහට යන්නේ කියන එක තමයි අපි හමුවේ තියෙන ලොකුම අභියෝගය. හොඳයි, අපේ තේමාව ජනමාධ්‍ය ජනතාවාදීද කියන එක. නාලක මහතා අවසාන වශයෙන් කිව්වේ සත්‍ය වෙනුවට විකෘතිය පෙරට කොටගත් මාධ්‍යකරණය කරන තේරණ කියලා. එතුමාගේ අත්දැකීම් හේග් නුවරට ගොස් ජාත්‍යන්තර යුගාධිකරණයේදී තීන්දුව තීරණ පිළිබඳ අවසානයේදී කෙනෙකුට දිය හැකි උපරිම දඬුවම් කුමක්ද කියන කාරණාව එතුමන් අසා දැනගෙන පැමිණ විමසූ විටත් ලැබුණු පිළිතුර එතුමන් පැහැදිලි කළා. එනිසා ජනමාධ්‍යකරුවන් ලෙස අපි සත්‍යවාදීද, අපි ජනතාවාදීද, අපි ඒ කටයුතු හරිහැටි කරනවාද කියන ප්‍රශ්නාර්ථයත් අපිට නගා ගන්නට සිදුවෙනවා. අසේම නරඹන අසන බලන ඔබටත් ඒ ප්‍රශ්නය නැවත ප්‍රශ්න කරගන්නටත් නැත මේ සාකච්ඡාවේදී ඉඩකඩක් ලැබේවි. මේ උත්සාහය 100%ක්ම මේක සත්‍යවාදී හෝ ජනතාවාදී කිරීම නෙවෙයි, නමුත් ජනතාවට අවැසි ඉසව්වකට රැගෙන යන්නට අපි කළ යුත්තේ කුමක්ද කියන සාකච්ඡාව ඒ කතිකාවත ගොඩනැගීමයි. අපි ලබා ගන්නවා කෙටි විරාමයක් යළිත් මුණගැහෙනවා තීරණයත් සමගින්.